සුබදාසක් කියලා පිළිගන්න හැමෝම මේ දෙවනි කොටස කලින් වීඩියෝ එකේ ඉතින් අපි ඩිෆරන්සර් එක ගලව ගන්න මේ විදියට දැන් අපි අහ පැත්තේ වංගිඩියක් ගැලෙවුවා දැන් මේ පැත්තේ වංගිඩියක් ගලව ගන්නවා මේක ගලවන්න නැතුව වුණත් මේ ගලවලා ගන්න පුළුවන් මේ හවුසින් පොළොව මේව ගලව ගන්න එක හොඳයි වුණාට මේ විදියට අර විදියටම මේ 13 ඇනේ ගලව ගන්නවා මෙන්න මෙහෙම ඊට පස්සේ අපි දැන් හවුසින් එක යන ඔක්කොම බුරුල් කරලා තියෙන්නේ යන නට් ඔක්කොම ඊට පස්සේ මේකෙත් තියෙන මේ තට්ටු කරන්න පොයින්ට් දෙක තුනක් කිව්වා කරණන් තියෙන හවුසින් එකේ මේ කියන්නේ මේකේ මේ රිවර්ස් අත තියෙන දැන්ඩයි අර ඉස්සරහ කොටසෙත් තියෙන මේ පොඩි කට්ටයක් ඇතෙන්ඩයි මේ වගේ රබර් මිටියෙන් ගහනවා ගලව ගන්න මේ පේනවද හවුසින් දෙක ඇත්තලා එනවා මෙන්න මෙතන තමයි ගහන්න තියෙන්නේ කිව්වා කරණන් තුනක් තියෙනවා ගහන්න पालू करा करना इन्हें भी इधर हाउस इन्हें गलाव करना इधर बसे मैं पेंट दिए ने डबल ली ले एक अभी बालों दैम मेके थाम बोसा देखा मैं गैले भी लाती है ने एक अभी आनी ते की धाई करना होने दैम मेके दिमे में काट्टा टीका बालान होने गेवी लाती की ला मेके ना मैं सामान ने गेवी लाती ने प्रश्न एक ने हमारे वाके काट्टा संपूर्ण में गेवी लेना ये तो कोड रिवर्स से काल लान ने ये तो कोड डबल लीले का मारू करना होने दैम अभी मेन शाफ्ट एक अलवन ने मैं पैते पड़ी ऑयल सील लगा ती ना इन्हें एक अभी हम नियन अद्दाल पाना करना मेन शाफ्ट एक मिनी बस ने लॉक किया डाला थी ना खाली इंजन रिपेयरिंग वीडियो ले देख लेती थोड़ी लॉक किया कैट करना सब क्यूब लॉक किया तो मैं तो ये नहीं बताना लॉक के कारण मैं भी तेरे गला करना මේ තියෙන ලොක් එක ඊට පස්සේ බලමු මේන් ෂාෆ්ට් එක කොහමද ගලව ගන්න කියලා දැන් මේන් ෂාෆ්ට් එක පොඩ්ඩක් තට්ටු කරන්න ඕනේ අර පැත්තට එන්න නිකන් තට්ටු කරවට එන්නේ නැහැ කවුන්ටර් වීල් එක වදිනවා මේන් ෂාෆ්ට් එක පොඩි කට්ටයක් තියෙනවා කට්ටයක් කපලා වගේ මේන් ෂාෆ්ට් එක යට කොටසේ අන්න ඒක හරව ගන්නවා කවුන්ටර් වීල් එක පැත්තට අන්න ඊට පස්සේ තට්ටු කරවස මෙන්න මෙහෙම එනවා මේ තියෙන කට්ටේ නැත්තම් කවුන්ටර් වීල් එකට හේතු වෙලා එන්නේ නැතු වෙනවා ඊට පස්සේ අපි මේන් ෂාෆ්ට් එක මෙන්න මේ ක්‍රූ එක බලන්න ඕනේ ක්‍රූ එක ගෙවිලාද කියලා මේකේ ක්‍රූ එක හොඳටම තියෙනවා එතකොට මේ පීලි ටික බලන්න ඕනේ පීලි ටික කට කට වැටලා ගෙවිලාද කියලා මේක නෑ සුපිරිම තියෙනවා ඒක මෙහෙම අයින්ඩ කර ගන්නවා ඊට පස්සේ අපි බලමු කවුන්ටර් වීල් එක කොහොමද ගලව ගන්න කියලා කවුන්ටර් වීල් එකේ මෙන්න මෙතන තියෙන පොඩි ලොක් එකක්. අන්න ඒක නමා ගන්න ඕනේ. 14 නට් එකක් තමයි තියෙන්නේ එතන. කවුන්ටර් වීල් ෂාෆ්ට් එක ඉස්සලා පන්න ගන්න මේ මෙතන තියෙන පොඩි කට්ටය. කට්ට දෙකක් නමලා අන්න ඒක දිග අර ගන්න ඕනේ. දාහතරේ නට් එකක් තමයි තියෙන්නේ මෙතන. Thank you.
මේ තියෙන්නේ ලොක් එක. ඒක අපි ඉන්නේ හයි කරනකොට බලමු කොහොමද හයි කරන්න කියලා. ඊරස් මෙන්න මේ ඇනේට පොඩි තට්ටුවක් දානවා. ඒකත් රබර් මිටියකින් දානවා හොඳයි. ෂාෆ්ට් එක හොඳට තිබ්බොත් ආය ආපහු පාවිච්චි කර ගන්න පුළුවන්. මේ තියෙන්නේ කවුන්ටර් වීල් එක. කවුන්ටර් වීල් එක බලන්න ඕනේ මේ දැටි සෙට් එක. අනික මේන්නේ කික් කීල් එක වැටෙන තැන කට්ට ටික බලන්න ඕනේ. හොඳටම ගෙවිලාද කියලා. නැත්තම් හොඳට තියනවාද කියලා. දැන් මේ කික් කීල් එක දාපුවම මේක අල්ලන්න ඕනේ. මේ තියෙන්නේ අල්ලනවා. අල්ලන්න නැතුව යනවා ඊට පස්සේ කවුන්ටර් වීල් එක ගෙවිලා තිබ්බොත් කික් එක. ඒකින් අපි කවුන්ටර් වීල් එක අනිවාර්යෙන් බලන්න ඕනේ ලොකෝට ගෙවිලා තියෙනවද කියලා. ඊට පස්සේ දැන් මෙතන මේන් ෂාෆ්ට් එකේ රේසරේ තියෙනවා. ඒකත් අපි පන්නනවා මෙහෙම. මෙතන සර්කිට් ලොක් එකක් තමයි තියෙන්නේ, ලංකරණ එකක් තියෙන්නේ. දැන් ඔයාලට බැලු බැලමුට පේනවා මේ ට්‍රීපොට් එකේ ඔයිල් සීල් එක වෙනස්. මේ සාමාන්‍ය ලොකු ඔයිල් සීල් එකක් තියෙන්නේ. ඒක බහිනේ විදියත් වෙනස්. ඒක ඔයිල් වැඩ කරන විදියට ඔයිල් සීල් එක ගහන්නත් ඕනේ. මේ තියෙන්නේ. අනිත් ඒවා මෙතන රේසරයක් තමයි එන්නේ. මේ ඔයිල් සීල් එක ගලව ගන්නවා. අපි එන්ජින් රිපයර් එක ඉදිරි බලමු කොහොමද ඔයිල් වැඩ කරන්නේ ඔයිල් සීල් එක ගහගන්නේ කියලා. ඒක රේසරේට ටූටි යන විදියට තමයි ඔයිල් සීල් එක ගහගන්න ඕනේ. මේ තියෙන්නේ ඔයිල් සීල් එක. පොඩි කට් එකක් තියෙනවා අපි බලමු කොහොමද හරියන්නේ. දැන් මේ ඩිෆරන්සර් පළුවේ ත්‍රීපොට් එකේ පොඩි වෙනසක් තියෙනවා. පීනියන් එක ගලව ගන්න බෑ මේ මෙතන ලොක් එකක් දාලා තියෙනවා පීනියන් එකට. ඒක සාමාන්‍යයෙන් මේ ත්‍රීපොට් වල විතරයි එන්නේ. කිව් නම්බර් ඒවල වගේ එන්නේ නැහැ. පීනියන් එක නිකම්ම ගලවලා ගන්න පුළුවන්. මේක ඉදින් මේ මෙතන ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක ගලව ගන්න ඕනේ. සර්කිට් ලොක් එකක් තමයි තියෙන්නේ ඈඩ් කරන එකක්. ඒක මෙන්න මේ විදිහට ගලව ගන්නවා. පොඩ්ඩක් ගලවන්න අපහසුයි. මේ තියෙන්නේ ලොක් එක. ඊළඟට අපි පීනියන් එක ගලව ගන්න ඕනේ. දැන් මේ ලොක් එක ගලව ගත්තට පස්සේ මෙතන මේ තෝටි තට්ටුවක් දාලා අපි පීනියන් එක ගලව ගන්න ඕනේ. පීනියන් වීල් සෙට් එක. මේ තියෙන පීනියන් වීල් සෙට් එක පොඩි තට්ටුවක් දාලා ගලව ගන්න පුළුවන්. මේක ඉද බලන්න ඕනේ මේ ඇතුලේ තියෙන ස්මෝල් වීල් ලාර්ජ් වීල් ගෙවිලාද කියලා. ඔයාලට පේන්න තියෙන වීල් ගෙවිලාද කියලා. ඒක සාමාන්‍ය පොඩි ප්ලේ එකක් තියෙනවා. ප්ලේ එක වැඩි වෙන්නත් බෑ. ඒක මං එන්ජිම හයි කරනකොට ගලවලා ඔයාලට කියලා දෙන්නම් මේ කොහොමද මේ ඩිෆරන්සර් හයි කරන්නේ කියලා.
ඊට පස්සේ අපි රිවර්ස් බැරල් එක ගලවමු මේ විදියට. රිවර්ස් බැරල් එකේ මෙතන තියෙනවා මේ සර්කිල් બ્લોක් එකක්. ඇඩ් කරන ලොක් එකක් තමයි තියෙන්නේ. ඒකත් මේ විදියට ගලව ගන්න ඕනේ මෙතනින්. මේ තියෙන්නේ මෙතන ලොක් එකක් තියෙනවා. මේ ලොක් එක පන්න ගන්න මේ විදියට. මේ තියෙන ලොක් එක. ඊට පස්සේ අපිට අර රිවර්ස් බල්ලා පන්නන්න ඕනේ. අර ස්ක්‍රීන් එක සෙට් වෙලා කේබල් සෙට් වෙලා තියෙන්නේ. ඒක පන්නන්න ඕනේ වීල් එක ගන්න. අපි මේ විදියට රිවර්ස් වීල් මේ රිවර්ස් ෂාෆ්ට් එක පන්නනවා. රිවර්ස් බැරල් එක කියන එක අපි පන්නනවා මේ විදියට රේසරෙන්. මේ විදියට පන්න ගත්තාම වීල් එකෙන් නැතුව රිවර්ස් ෂාෆ්ට් එක ගන්න මේ විදියට. එතකොට නිකම්ම වීල් එක ගන්න පුළුවන්. නැත්නම් අර එකේ ලොක් එක පන්න පන්න ඉන්න වෙලාවේ මේ විදියට කරගන්න පුළුවන්. ඒක ඉදින් බලන්න ඕනේ මේ රිවර්ස් ෂාෆ්ට් එක ගෙවිලාද කියලා. ඔතන කට්ටයක් තියෙනවා. කට්ටේට හේතු වෙන්නේ නැද්ද කියලා බලන්න ඕනේ. කට්ටේ ගෙවිලාද කියලා. මේ කට්ටේ අවුල නැහැ. මේ කට්ටේ තියෙනවා. එතකොට මේ වීල් එකෙත් බලන්න ඕනේ මේ දැටි කැඩිලාද කියලා. දැටි ගෙවිලාද කියලා. ආය බලන්න ඕනේ මෙන්න මේ රිවර්ස් බල්ලා කියන එක. මේකෙත් අර පින් එක ගෙවිලාද කියලා බලන්න ඕනේ. ඒ ටික තමයි තියෙන ඩිෆරන්සර් එක බලන්න තියෙන ගැලෙව්වොත්. ඊට පස්සේ මේ තියෙන මේ දැන් කැලරි ටික ඔක්කොම හොදාගෙන බලමු මේ එන්ජින් හයි කරන වීඩියෝ එකේදී සම්පූර්ණම. ඉතින් මේ වීඩියෝ ගොඩක් දෙනකොට වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගැටලු මොනව හරි තියෙනවා යටින් කමෙන්ට් කරන්න. මෙන්න මේ රීඩ් ඩයල් එක දාලා තමයි මේ එන්ජින් එක හයි කරන්නේ. ඉතින් අලුත් වෙනසක් එක්ක හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.